නලමුදු සුවද විහිදවන නුඹ සිය පත අප කෙරනේ සුපිපුන ගුවන සිසාරා හදවත් ගැසසන සියහන සියහන ඔබගෙත් මාගෙත් සිත්ගත් ජනහන සියපත් දහසක හද නැගෙනහන දිතුලයි ගුවනේ සියහන 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 ආදරේ දන්න ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ මට සිහිනයක් වගේ මගේ තියෙන ආදරේ මට සිහිනයා මගේ ආදරේ හයි බෝ අද මගේ ආදරේ 17 වෙනි වැඩසටහන අපි අද වලට අරගෙන ආවේ කරක් ගැසු කෙනෙක් චිත්‍ර කලාව සංගීතයේ රංගපෑම ගීත රූප රචනය වගේම කාටුන් චිත්‍රපට අධ්‍යක්ෂකයි ගීත ඇල්බම් අතරකට වඩා වැඩි ප්‍රමාණයකින් තම හැකියාවන්ගෙන් විවිධ පැටි කඩ ඔස්සේ සහාය සහ දායකත්වය සපය ඇති අතර මුලින්ම ඔහු මෙහි කලාවට පිවිසෙන්නේ තම මිතුරුගේ මාර්ගෙන් පුවත්පත් කලාව ඔහු ඉන්නා තැනට එන්ට මූලික වුණේ ගීත රූප රචනය. අද දක්ෂ සංස්කරණ ශිල්පියෙක් ලෙස සංගීත ලෝකයේ නමක් දරා දුර ගමනක් ඇවිත් සිටින ඒ පැමිණි දුරට වඩා තවත් විවිධ පැතිකඩ ඔස්සේ කලාලුවේ යන්නට මන් පෙත් සාදාගත් ඔහු අද මගේ ආදරේ වර්ධනය කරන කළුතර උපන්දම කරගත් ඔහු එරංග පාලති රත්න මුහුණු පොතේ අපි කවුරුත් ඔහු අඳුනන්නේ එරංග ශ්‍රී පාලති රත්න නම් අසන්නට එකතු වුණු අපි අද ඔහුගේ ආදරණීයම කතාව ආදරේ වහය පමණක් කලාවට ඔහු දක්වන ආදරේ අද මගේ ආදරෙන් අසමු අපි ඔහුගේ අඳින්ම ඔහුගේ ආදර කතාව ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා එරංග ආයුබෝවන් ආයුබෝවන් එරෙන් ආයුබෝවන් ඔව් ඉතින් එරක් අසගෙන ඉන්න අසන හැමෝමත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔව් ඉතින් මේ දවස්වල මොනවද තොරතුරු මේ දවස්වල
කියන රැකියාව කරනවා. ඊට අමතරව තවත් පොත් දෙකකට දායක වුණා. ඒ කියන්නේ මගේ අක්කාගේ අක්කා මේ කියන්නේ පොත් කතුවරියක්, ළමා කතා පොත් විශේෂයෙන්ම. ඉතින් ඒ ළමා කතා පොත් දෙකේ චිත්‍ර ඇඳීම සහ ඒවා පාඨ කරන එක, ඒ වගේම ඒ පොත් සකස් කිරීම කියන අංශ වලින් මම දායක වුණා. ඉතින් ඒ දේවල් කරා මේ දවස්වල. ඒක මම හිතන්නේ මේ මාසේ, ඒ කියන්නේ මේ සාහිත්‍ය මාසේදී එළි දැක්වෙන්න නියමිතයි පොත් දෙක. ඊට අමතරව තවත් ක්ෂේත්‍රයේ එච්චර ලොකු වැඩ නෙමෙයි, පොඩි පොඩි වැඩ කිහිපයකට දායක වුණා. DVD ෆිල්ම් එකක සංස්කරණයට දායක වුණා. ඔය වගේ දේවල් තියෙනවා. තාම මම හිතන්නේ DVD ෆිල්ම් එක එළියට අවිලා නැති හින්දා ඒකේ නම කියන්න බෑ මට මේ වෙලාවේ. ඔව්. එරංග එහෙම තමයි ජීවිතේ මේ දවස්වල ගෙවන්නේ. සියහනට වස්සානයේ දේදුන්නසේ මන්දාරම් සීනේ කිමේ ජීවිතේ සැලෙනා සිතේ ගහනා හදේ උන්මාද භූමි ප්‍රේමාදරේ දීලාමත් පීලා පීනරසේ ඉඳුවර හීන නෙත ගාව පානා රැසිහින ටායාව ඉනුවැස්ස තවරන ඔබගේ පාසල් පාසල කොහෙද? ඔබගේ පාසල් කාලය ගැන ගෙදර තුරුදු ගැන අපි ටිකක් කතා කරමු.
මෙහෙමයි ඉතින් ගෙදර තොරතුරු කියන්නේ අම්මයි තාත්තයි ඊට අමතරව සහෝදර සහෝදරියෝ විදියට ගත්තම ලොකු අයියා අක්කා සහ මල්ලි මම තමයි පවුලේ තුන්වෙනියා ඉතින් තාත්තාත් ඇත්තම කලාවේ ගොඩක්ම ප්‍රසිද්ධ කෙනෙක් වුණාට තාත්තත් කලා කටයුතු වල යෙදුණා තාත්තා ගුරුවරයෙක් වෘත්තීය වශයෙන් විද්‍යාව සහ ගණිත ගුරුවරයෙක් නමුත් තාත්තට විවිධ හැකියාවන් ගොඩක් තිබුණා ඉතින් තාත්තා ඊට අමතරව ඉංග්‍රීසි සම්බන්ධවත් ඒ වගේම ගිටාර් වාදනය සහ ගීත රචනයේ සම්බන්ධව තාත්තට ලොකු හැකියාවක් තිබුණා චිත්‍ර අඳින්න පුළුවන් තාත්තට ඉතින් මම හිතන්නේ ඒ හැකියාවන් තමයි ගොඩක් මටත් ඇවිල්ලා තියෙන්නේ අපේ පවුලේ ගත්තම අක්කටත් ඒ වගේම හැකියාවන් තියෙනවා කලාව පැත්තෙන් අනිත් දෙන්නා කියන්නේ පවුලේ සහෝදර සහෝදරියෝ අනිත් දෙන්නටත් හැකියාව තිබුණාට ඒගොල්ලෝ වෙනත් ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙලා ඉන්න හින්දා කලාවට දායකත්වයක් දක්වන්නේ නැහැ එතකොට දැනට අම්මා නම් ජීවතුන් අතර නැහැ ඒ පවුලේ විස්තර ගත්තම ඉතින් පාසල් අවදිය කියන්නේ මම මුලින්ම පාසල් ගියේ ගමේ හිටුව තිබුණ පාසලකට මුංහෙන විද්‍යාලය කියලා ඊට පස්සේ පහ ශිෂ්‍යත්වයේ සමත් වෙලා තමයි මම කළුතර ඉස්ස මධ්‍ය මහාවිද්‍යාලයට පාසල් යන්න පටන් ගත්තේ මේ ශිෂ්‍යත්වයේ සමත් වුණාට පස්සේ ගොඩක් පාසල් හම්බුණා කොළඹ පාසලුත් හම්බුණා නමුත් සමහරවල්ලාට දැන් නම් හිතෙනවා කොළඹ පාසලකට ගියා නම් හොඳයි කියලා නමුත් ඒ කාලේ ඇත්තටම මම ගොඩක්ම ගොඩක් දුර යන්න එහෙම කැමැත්තක් තිබුණ කෙනෙක් නෙමෙයි ඒ කියන්නේ ගොඩක් දුර කියන්නේ වැඩි අවිවේකයෙන් ඉන්න පොඩි කාලේ වුණත් ඔව් ගමේ හෝ ඒ කිට්ටුවකට යන්න තමයි මගේ තිබුණ මේක දැනුත් ඒ කියන්නේ අර දැඩි අවිවේකී භාවය කියන එකට ඒ කියන්නේ නාගරිකකරණය කියන එකට මං එච්චරම කැමති කෙනෙක් නැති කෙනෙක්. ඉතින් පාසල් අවදියේ එහෙම තමයි පාසල් අවදිය ගැන කතා කරද්දී බොහොම සුන්දර කාලයක් පාසල් අවදිය කියන්නේ. ඒ කියන්නේ පාසලේ ක්‍රීඩා වලට නිර්මාණ කටයුතු වලට දේවල් වලට සම්බන්ධ වෙනවා වගේම කාලේ අපිට පාසලේ ගෙවිලා යනකොට අපි තරුණ වියටපත් වෙනවා ඒ වගේ. පාසල් ප්‍රේමියන් ගැන කොහොමද වයිතන්නේ? පාසලේ ඒ සම්මයි කියන්නේ පාසල් කාලේ පාසලේ ඔයා ගත කරපු ඒ පාසල් ජීවිතයත් එක්කම ඒ පරිසරයත් එක්කම ඔබ කොහොමද පාසල් ප්‍රේමී ඔබ අත්විඳද කොයි විදියටද ගෙවන්නේ? මේයි පාසල් ප්‍රේමය අත්විඳා ඒක පාසල් ප්‍රේමය අත්විඳිනවා කියන එක ඇත්තට මම හිතන්නේ පාසල් වියේදී මූලිකවම අත්දැකුව කියන්නේ පළවෙනි ප්‍රේමය මම හිතන්නේ අදටත් මම කියලා නැහැ. පළවෙනි ප්‍රේමය මගේ හිතේ ඇති වෙච්ච දෙයක්. ඒ ඇති වෙච්ච මම හිතන්නේ ඒකට සම්බන්ධ වෙච්ච අනිත් කෙනා. ඒ කියන්නේ ගෑනු ළමයාටත් සමාහිත මං ගැන එහෙම අදහසක් තියෙන්නේ නැති. නමුත් මොනවා හරි හේතුවක් නිසා ඒ පාසල් ප්‍රේමය මම එයාට කිව්වෙත් නැහැ. එයාගෙන් මට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් ඒ කියන්නේ ඒක එක්තරා විදිහක සුන්දර සහ සුන්දර අත්දැකීම. මොකද දැන් ඒක මතක් කරද්දී ඒක අර ඒ කියන්නේ ජීවිතේ දිනවනේ අපිට සතුට වෙන්න පුළුවන් සමහර අවස්ථාවන්. ඒක එක්තරා විදිහක වෙනත්ම සුන්දර අවස්ථාවක් කියලා තමයි දැන් ජීවිතේ ඒ ගැන මතක් කරද්දී තේරෙන්නේ. මම يعني කොහොම ළඟින් ආශ්‍රය කරලත් තිනවා කතා බහ කරලත් තිනවා ඒ ගෑන ළමයාත් ඒ වගේ. නමුත් කවදාවත් මම කියලත් නැහැ එයා මට කියලත් නැහැ ඒක මේ ආදර සම්බන්ධතාවයක් බවට පත් නොවුණාට දැන් මට වුන් තැන අවුරුදු ගානක මම දැකලවත් නැහැ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ දැන්. එහෙම ප්‍රේම අත්දැකීමක් නම් තිබුණා පාසල් කාලේ. ඔව් ඇත්තටම ගොඩක් අයට පාසල් කාලේදී තියෙන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමයක්. ඒ කියන්නේ අපි අනිත් පාර්ශ්වය කෙරේ විරුද්ධ පාර්ශ්වය කෙරේ අපේ හිතේ ආදරයක් ලැබියාවක් ඇති වුණා. අපි ඉගෙන ගන්න කාලේ තිබුණ නිසා අපි ඒ ආදරය ප්‍රකාශ කරන්න මැලි වෙනවා ගොඩක් දුරට. ඒක අපි හිතින්ම ඒකයි මං හිතන්නේ ඇරෙනකා ඒක මේ ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම දැන් මමගේ තාත්තා පාසල් ගුරුවරයෙක් ඒ වගේම මට තිබුණ වටපිටාවත් එක්ක සහ ඒ දේවල් එක දැන් අපිට මේක ගෙදරින් දැනගනීද යාළුවෝ දැනගනීද ඒක වෙන පොඩි බයක් තියෙනවා සමාජයේ. දැන් වෙන රටක නම් මං හිතන්නේ ඒකේ තරම් දැන් ඉන්නකොට දැන් මේ කාලේ වෙනකොට මං හිතන්නේ ඒ බය නැති වෙලා ගොඩක් වෙලාවට. ඉතින් සමහර විට මොකක් හරි කතාවක් හැදෙයිද එතකොට ඒ විශේෂම ගෑනු ළමයි එහෙම කතාවක් හැදෙනකොට එයාට මොකද වෙන්නේ? ওই වගේ ගොඩක් දේවල් අපි හිතනවා. ඒ කියන්නේ ඒක يعني සමාජයේ ප්‍රාසල්වියේ ප්‍රේමයක් ගැන සමාජය බලන්නේ වපරයි.
එතකොට අන්න එහෙම දේවල් හිතා ඉඳලා දන්නේ නැහැ. එතකොට අපි හිතනවා සමාජයට දැන් මම හිතපු දේ තමයි මේ තව කාලයක් ගිහිල්ලා රස්සාවක් එම හොයාගෙන පස්සේ මේ ගැන ප්‍රකාශ කරනවා කියනකොට, නමුත් ඒක කාලයත් එක්කම ඒක ගිහිල යනවා. ඔබල තමයි ස්මාරිට මේ කියන්නේ. නමුත් ඒකෙන් මම මට ලැබුණ එක්තරා දායදයක් තමයි මට කවි ලිවීමේ හැකියාව වැඩි දියුණු වීම සහ ගීත රචනයේට මම ලිව්වා ඒ කාලේ ගීත කීපයක්ම. රටේ ප්‍රධානම ප්‍රසිද්ධම සමහර කලාකරුවන්ට මම යවලා තිනවා ඒ කාලේ. නමුත් ඒ කාලේ මගේ වාසනාව තිබුණේ ගීත රචනයෙන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. පසුබාලින තමයි ඒ ඇත්තටම ඒකක් තමයි දැනට මම මුහුණු පොතරත් ඒක මේ දාලා තිනවා. මං හිතට කිව්ව නිසා වෙන ගීතය මගේ මුහුණු පොතේ song album වලත් තිනවා. ඒක ඒක මම පාසල් ගියේ ලියපු ඒ අර අත්දැකීම එක ඒ වගේ අත්දැක එක හිතලා ලියපු එකක්. ඒක සම් අනුරාධ කියන ගායකයා තමයි කියන්නේ. Thank you.
ඔබටමයි මගේ ආදරේ. පාසල් කාලෙන් කාලය අවසන් කරලා ඔබ රැකියාවකට යොමු වෙනවා. මොකද්ද ඔබගේ මුල්ම රැකියාව? මුලමම යොමු වෙන්නේ පුවත්පත් කාර්යයට. මොකද මගේ අක්කගේ මහතයා යත් හිටියේ පුවත්පත් කලාවේ සංස්කාරකවරයෙක්, උපකත්වූවරයෙක්. ඉතින් ඔහුට ලැබුණු ආරාධනාවක් අනුව ඔහු මූලික වෙලා පටන් ගත්ත පුවත්පතක් ජ්‍යොතිෂ සක්වල කියලා. එහි කර්තෘවරයා වූ. ඉතින් ඒ දවස්වල තමයි මමත් පටන් ගත්තේ ග්‍රැෆික් ඩිසයිනින් පැත්ත. එහෙම නැත්නම් පිටු සැකසුම් සහ ග්‍රැෆික් නිර්මාණ කරන. ඉතින් ඒකට සම්බන්ධ වුණා, ඒකට දායක වුණා. එතකොට ඒ දායකත්වය ලබා දෙන අතරේ මට කියන්නේ පිටු සැකසුම් ශිල්පියෙක්ට අමතරව මට තිබුණ කලා හැකියාව යොදාගෙන සමහර අවස්ථාවල් මම චිත්‍රයන් දායකවත් වගේම සමහර චිත්‍ර. ඉතින් එහෙම තමයි පටන් ගන්නම. ඊට පස්සේ ඒ එක්තරා පැත්තකින් ලිවීම කියන එකට වඩා මට ඒ කාලේ ඇත්තටම උමනාවනේ චිත්‍රය දින. මොකද මම පාසලේදී හැදෑරුව චිත්‍රวิෂය. ඉතින් පාසල් කාලෙත් මම පුවත්පත්, කියන්නේ ඔය පාසලේ බිත්ති පුවත්පත් සංගරා ඔය වගේ දේවල් වලට මම දායක වුණා. චිත්‍ර ප්‍රදර්ශන වලට චිත්‍රයන් දා. අපේ පාසලේ හිටියා දක්ෂ චිත්‍ර උගන්වන ගුරුවරේ. ඉතින් චිත්‍ර කලාව කියන එක තමයි මම මූලිකවම බලාපොරොත්තුනේ ඉදිරියට යන්න කියලා. නමුත් ඔය අතරේ අහම්බෙන් සිද්ධ වෙන තව දෙයක් වෙනවා. මගේ යාළුවෙක්, මට අහම්බෙන් වුණ ගැස්සෙන යාළුවෙක්, ජීවිතේ හොඳම යාළුවෙක් වෙනවා, නලින් නුවරපක්ෂකේ කියලා. ඔහු වැඩ කරා ටීවී ලංකා කියන රූපවාහිනි ආයතනයේ. ඉතින් ඔහු බොහොම හෘදයාංගම මිත්‍රෙක්. ඔහු කලාව රස සමින්දනය කරන, කලාව ජීවිතයට හරි විදිහට ගත්ත කෙනෙක්. ඉතින් ඔහුගේ බිරිඳ, මම හිතන්නේ ඒ කාලේ ඔහු බැඳලාද කියලා මට මතක නැහැ අත්‍තරම දැන්. නැහැ, ඔහු විවාහ වෙලා හිටිය බිරිඳ. ඉතින් ඇය ගායිකාවක්. ඉතින් ඇයගේ ගීතයක මට කතා කරා ගීතයක් එහෙම ලියන්න කියලා. ඉතින් මම ගීත කීපයකුත් ලියන අතරේම මට ආරාධනාවක් ආවා ඔහුගේ බිරිඳගේ ගීතයක විෂුවල් එක රඟපාන්න කියලා, ප්‍රධාන චරිතයේ විදිහට. ඒක රඟපානවට අමතරව ඒ ගීතයේ විෂුවල් එකේ රූප රචනය අවශ්‍ය කරන පිටපත ලිව්වෙත් මමයි නලිනුයි එකතු වෙලා. එතකොට එතනෙන් තමයි වෙන පැත්තකින්, ඒ කියන්නේ ගීත රචනය කියන පැත්තටත් සහ රංගනය කියන පැත්තටත් යොමු වෙන්නේ. කියන්නේ ඔබ දක්ෂ නළුවෙක්. දැහන් ගත වෙනා සිතුවිලි සතර
ඉන් ඉදිරියට මම රඟපෑවා. අතර මට අවශ්‍ය වුණේ කලාව සහ හැම දෙයකම යම් කිසි දෙයක් ඉගෙන ගන්න. දැන් අතොත් ලංකාවේ රංගන ශිල්පියෙක් විදියට ඉදිරි ගමනක් යනවා කියන එක ඒ කාලේ ඇත්තටම අපි කියමු රංගන ශිල්පියෙක්ට තියෙන ස්ථාවරත්වයක් තිබුණාද කියන විශේෂයෙන් මම දැක්කා. දැන් මගේ අක්කත් හිටියා කලාවේ. ඇය නිරූපණ ශිල්පිනියක් විදියට කටයුතු කරා. ඊට අමතරව ටෙල් නාට්‍ය කිහිපයක චරිතනය නිරූපණය කරා. ඔය අතරේ මට තේරුණා ඒ කියන්නේ අපි හැදෑරීමක් කරලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ ක්ෂේත්‍රයේ තියෙන වෙනත් පැති අපි ගත්තොත් විදියට වීඩියෝ සංස්කරණ ශිල්පියෙක්, එහෙම නැත්නම් සජීව කරන ශිල්පියෙක්, එහෙමත් නැත්නම් පිටපත් රචකයෙක්, එහෙම නැත්නම් වේශ නිරූපණ ශිල්පියෙක් වගේ අයට වෙනම يعني ඒ තාක්ෂණය හදාරන්න පුළුවන්. මම ඒකේ තියෙන විද්‍යාත්මක පැත්ත හදාරන්න පුළුවන්. විශේෂයෙන් මම බයෝසයන්ස් කරපු කෙනෙක්, ඒ කියන්නේ ජීව විද්‍යාව හදාරපු කෙනෙක්. ඉතින් කලාව ඇඟේ තිබුණාට මට ඕනවනේ මොන හරි දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් පැත්තට. දැන් රංගනයේ පැත්තෙනුත් ඉගෙන ගන්න පුළුවන් වුණාට ඒක අර මේ යම්කිසි ආයතනයක් හරහා යම්කිසි පාසලක් හරහා ඉගෙන ගැනීම කියන එක ඒ කාලේ ටිකක් අමාරු දෙයක් තිබුණේ නැහැ මම හිතන්නේ. ඉතින් අර ඒකත් එක්ක මට ඕන උනේ දැන් උනත් මම බලන්නේ මොන හරි දෙයක යම් කිසි පැත්තකින් ඉගෙන ගන්න පුළුවන් දේවල් කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ ඒ කියන්නේ විද්‍යානුකූල පදනමක් එක්ක. ඉතින් අන්න ඒ දේ තිබුණ හින්දා මම ඇත්තටම යමුනේ එතනත් මට උමනාව තිබුණේ අර අධ්‍යක්ෂණය කියන්නේ මොකද්ද, එඩිටින් එහෙම නැත්නම් සංස්කරණය කියන්නේ මොකද්ද, ඒවට යොදා ගන්න මෘදුකාංග එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්ස් කියන්නේ මොනවද, එතකොට කැමරා එකකදී ෆිල්ම් එකට කොහොමද මේක ගන්නෙ, රෙකෝඩ් කරගන්නේ කොහොමද, අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න තමයි මගේ ආසාව තිබුණේ. ඉතින් රංගනයේ පැත්තේ මම ඉදිරියට ගියා. ඊට ලැබෙන අවස්ථාවන් අනුව නමුත් මම ගොඩක් ඇතිවල ගොඩක් දේවල් වලට මම අර වෙන අය වගේ පස්සෙන් යනවා හඹාගෙන යනවා කියන චරිතයක් නෙමෙයි. ගොඩක් දේවල් මට ඇත්තටම ලැබුණේ මේ අහම්බෙන් වගේ. අහම්බෙන් වගේ දන්න කියන අය විශේෂයෙන් මගේ බාප්පා කෙනෙක් හිටියා පත්තර කලාවේ. ඒ වගේම මගේ පවුලේ කීප දෙනෙක්ම ගීත පද රචනය සහ සංගීතය ඔය වගේ දේවල් තියෙනවා. නමුත් ගොඩාක්ම ලොකු ප්‍රසිද්ධ චරිත නෙමෙයි. නමුත් ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් ප්‍රවීණයන්ව අඳුරනවා. මාපෙර සසරේ පැතු පැතු මෙම සසරේ සිතු සිතුම්
මාමතු සසරේ ඉපදෙනවා නම් ඔබ මට හමු විය යුතුයි ඉරපාය මුදුන් වනතුරු අවරින් වැස සංයුපායනතුරු ගෙවෙන හැම පැයකම ඔබව තනි නොකරන ශ්‍රී ලාංකේය හඬ siyahanda.com මගේ ආදරේ ජීවිතේ විශේෂිත දේවල් ඔබගේ ජීවිතේට කඩාගෙන වැටෙන්නේ අහම්බෙන් ටෙලිනාට්‍ය කිහිපයක චරිත නිරූපණය කරා එකක් තමයි වැටෙන්නේ කියලා ටෙලිනාට්‍යයක මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ චරිතයක් අංග පෑවා ඊළඟට තවත් DVD ෆිල්ම් එක චරිතයක් අංග පෑවා ඔහොම ගීතයක් මම චරිත ඊළඟට ෆිල්ම් එක මොකද මම හිතන්නේ වැඩ පිළිදාසන්නේගේ චරිතයක් තිබුණා සුළු චරිතයක් ඔය වගේ චරිත ඒ තර මේ ඇඳුනුම් කමර කතා කරලා එන්න කිව්වා මම ගියේ කොමිසක් මේ මම يعني හඹාගෙන ගිහිල්ලා ගත්තේ ඒවා නෙමෙයි නමුත් ඒ ඊට පස්සෙ මම සම්බන්ධ වුණ ක්ෂේත්‍රයේ ගොඩක් සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට ටෙලිනාට්‍ය දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට රුසිත සිල්වා කියන රුසිත සිල්වා මහත්තයාගේ ඒ දවස්වල පොය දවස්වලට ගියා පාරමිතා කියලා වැඩසටහනක් ITN එකේ එක ප්‍රකාශනය ප්‍රකාශය උනේ ඒකේ මම දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩ කරා DVD ෆිල්ම් වල දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩ කරා නමුත් අර ප්‍රධානම වශයෙන් මම රැකියාව විදියට කරන්න ගත්තේ ඒ කාලේ වීඩියෝ එඩිටින් එහෙම නැත්නම් ඒ කියන්නේ වීඩියෝ සංස්කරණය ඉතින් ඒක හින්දා දැන් එතනදී සමහර වෙලාවට ගීතයක් එඩිට් කරනකොට එතනට එන අධ්‍යක්ෂකවරයා කියනවා මේ වෙනුම දිනවනේ මචං එන්න පොඩි කැරක්ටර් එකක් දිනව කරමු අන්න එහෙම ගියා මිසක් මේ මට උමනාවක් තිබුණේ නැහැ කවදාවත් ෆේමස්ම නළුවෙක් වෙනවා එහෙම ඒ කියන්නේ ලොකු නමක් හදා ගන්නවා කියන එක තිබුණේ නැහැ මොකද මේ එකක් ඉවරෙන්න තව වැඩක් තිබුණා ඉතින් ඒ වැඩේ කරනවා මේ ඒකෙන් තමයි අර මේ මම ෆේමස්ම නළුවෙක් වෙනවා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් හෝ එහෙම කියන අදහසක් තිබුණේ නැහැ ඔව් එතකොට ඔය කාර්යබහුල ජීවිතය ඇතුලේ ඔබ යන්ත්‍රයක් වගේ කලාවටම යොමු වෙලා කලාව ගැනීමම අපකප වෙලා ඒ දේවල් ඔබ එකක් ඉවරනකොට එකක් වැඩවලට යොමු වෙමින් ඔබගේ කලා දිවිය බොහොම නිසල්මනේ ගලාගෙන යනවා. මම මෙහෙම හැවුවොත් ඔය අතරේ එහෙමම නෑ. ඔව් දැන් ඒ කියන්නේ එන්නත් එක වැඩියට ගන්නපා එහෙමම නෑ. එක වැඩක් ඉවරලා එකක් ඉවරනකොටන් කියන එක දැන් මෙහෙම මම කලාවේ වෙන පැති මම ඉසව් ඉගෙන ගන්න කාලය යොදවනවා. එතකොට අපි කියමු දැන් මට දැන් රංගනයට එන්න කියලා මම ගියා නම් ටෙලිනාට්‍යයකට මම ඊට වඩා කාර්ය බහුල වෙනවා දැන් ඔය වගේ අවස්ථා තියෙනවා දැන් එකක් තමයි මම සම්බන්ධ වෙනවා අර ESPOS කියන නාට්‍යයට ඒකේ මම රඟපෑමට තමයි මට කතා කරන්න මම ගියේ වෙන අංශයකට ඉතින් දැන් අපි ටෙලිනාට්‍යයක හරි ඒ වගේ දෙයක චරිතයක් බාර අරගෙන දිගට හිර වෙනවට වඩා මට අවශ්‍ය වුණේ මට දන්න දෙයක් වෙන විදිහකට කරලා ඒ ගමන් මම වෙන පැත්තකින් හදාරන්න විශේෂයෙන් මම ගොඩක් කියවන කෙනෙක් විශේෂයෙන් පොත්පත් කියවන කෙනෙක් ඉතින් පත් يعني පොතක් හම්බුනාම ඒ පොත කියවලා ඉවර කරන සමහරවිට මම නොකා නොබී ඒක කියවනවා අන්න ඒ වගේ චරිතයක්
ඉතින් ජීවිතේ අර දැන් ඒ වැඩ කියන එක දැන් ඕනට වඩා කාර්ය බහුල වෙන්නේ නැහැ මම. සමහරවිට වෙන නළුවෙක් විදිහට ගත්තොත් ඒ නළුවා ඕන තරම් කාර්ය බහුල වෙලා නළුවට ඒ කියන්නේ මේක විවරණොත් තව ෂූටින් එකක් මේක වෙනකොට තව ෂූටින් එකක් ඒ වගේ එහෙම වෙන්න මට අවශ්‍ය නෑ. අර ජීවිතේ අපි කියන්න කැමති. ඔගේ ඔය කාර්ය බහුල ජීවිතය ඇතුලේ ආදරයට පුංචි පැත්තක් තිබ්බ නැද්ද? තිබිලා තිනෝ තරම් තිබිලා තිනෝ ඒ කියන්නේ ආදර සම්බන්ධතා නම් කීපයක්ම තිබිලා තිනවා දැනටත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ආදරය ගැන කතා කරොත් ආදරය කියන්නේ අර කියන්නේ මම ගීතවලින් ලියලා තියෙන විදිහට ආදරය කියන්නේ සුන්දර දෙයක්. ආදරය අපිට විවිධ පැතිවලින් තියෙනවා. කියන්නේ ප්‍රේම සම්බන්ධතාව කියන එක පැත්ත ගත්තොත් අපි ආදරය කියන එක දැන් ඔයාගේ වැඩසටහන මගේ ආදරය කියන එක ගත්තොත් එහෙම දැන් මම ලියලා තිනවා සින්දුවක් තිනවා මගේ ලෝකේ කියලා. මගේ ලෝකේ කියන්නේ song album එකට ලියපු ප්‍රධානම තේමා ගීතය. එතකොට දැන් ඒක පාකිස්තාන් ගායන ශිල්පී ගායනා කරන්නේ ඔහු ලංකාවට ඇවිල්ලා සිංහලෙන් ගීත කීපයක් කිව්වා. ඔහු උර්දු භාෂාවෙන් ගීත ගායනා කරන ගායන ශිල්පියෙක්. ඉතින් ඒ song album එක ඒ ප්‍රධාන ගීතයේ මගේ ලෝකේ දැන් ඇත්තටම මගේ ආදරේ වගේ තමයි මගේ ලෝකෙන් කතා කරන්නේ ආදරය ගැන. ඒකට ආදරය ගැන ප්‍රේම සම්බන්ධතා ගැන තියෙන ඒ කියන්නේ මගේ අදහස විදියට ගත්තොත් ආදරය කියන්නේ සුන්දරයි. ඒ වගේම ආදරය යන ආදර සම්බන්ධතාවේ ගිලී ගියාම ලැබෙන යම්කිසි කටුක වේදනාවක් වෙනවත් ඒකත් යම්කිසි කාලයකට පස්සේ අපව අපිට සුන්දර විදියට සිහි කරන්න පුළුවන්. නගරයේ මාව මුණගැසුණු නගරයේ මී නගරයේ මාව වෙන කෙරුණු නගරයයි මී නගරයේ මාව මුණගැසුණු නගරයයි නගරේ මාවු වෙන කෙරුණු නගරයයි වැවුවි ඌරේ දියරල පෙරසේම බිඳෙනවා නුග ගසන් පෙල් අප නැතුවත් තව දලුලනවා වැවුවි ඌරේ දියරල පෙරසේම බිඳෙනවා නුග ගසන් පෙල් අප නැතුවත් තව දලුලනවා තරසවි විම කඳුරෙල්ලෙන් ඉතර පෙනෙනවා ඔබත් එකින්ක ආයෙන් එහි යන්න හිතෙනවා මී නගරය මාව මුණගැසුණු නගරයයි මී නගරයේ මාවු අතගෙන ගිය වීදි ඈහා යනවා සිනිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඔබ අතගෙන ගිය වීදි ඈහා යනවා සිනිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
පැතු පැතු යලි සිහිදෙනවා ජීවිතයම හීන එකයි කියා සිතෙනවා මේ නගරය මාව මුණගැසුණු නගරයයි මේ නගරය මාව වෙනකිව් නගරයයි ආදරේ දන්න ආදරේ දැනෙන ඔබටමයි මගේ ආදරේ ආදර ආදර කතාවන් ගැන තුන්චි තුන්චි මතක් කිරීමක් කළොත් මතක යන්න ආදර සම්බන්ධතාවය ගැන ඒ කියන්නේ මට නම් වශයෙන් එහෙම කියන්න බෑ එහෙම කියන්න බෑ මම අහන්න කැමතියි කියලා මට කියන්න මේ කරංග ඔබ විවාහකද නැද්ද නෑ මම විවාහක නෑ දැනට ආ සුන්දර ආදර කතන්දරයක් ඇති අපි ඒක අනාගතයට කියමු නේද ඒ කියන්නේ මෙහෙමයි මං හිතන්නේ මගේ ආදරයට සම්බන්ධ කරගත්ත පෙරක් ආදරයකට කතා කරන්න වැඩි ගැවත්තක් නෑ වගේ නෑ මම ආදරය ගැන කතා කරන්න කැමතියි නමුත් ආදරේ දැන් කිව් මම මගේ කටින් ආදරේ ගැන ඕනට වඩා කියවන්න කිව්වොත් තව පැත්තක් තියෙනවනේ ඒ පැත්ත අමාරුයි වැටන්න බෑ මේ වෙලාවේ. ඒක නේ. ආදරේ අපි ආදරේ ගැන කතා කරමු. ආදරේ ගැන සහ මගේ ආදර සම්බන්ධතාවය ගැන කතා කරන්න පුළුවන්. නමුත් අපි හිතමු අපි දන්නේ නැහැ මේක අපි හැම දෙයක්ම වෙනම ප්‍රාර්ථනා කරගෙන හිටියට සමහර දේවල් ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. එතනදී ඕනට වඩා මේ ආදර සම්බන්ධතාවයේ විවාහයෙන් කෙලවර වෙන්න කලින් ප්‍රසිද්ධ කරගෙන ඒක නොවුනොත් ඒකෙන් ඇත්තටම වැඩිපුරම ප්‍රශ්නේ එන්නේ විශේෂයෙන්ම ගෑනු ළමයාගේ පැත්තට. මම මෙහෙම හැවුවත් ආදරයක් කියන්නේ විවාහයෙන් අවසන් විය යුතු සහ ඉනි කරගය යුතු තැනම ඉන්න කෙනෙක්ද ඔයා? ඔයා ආදරයක් කරනවා නම් ඒ ආදරේ ඔබට නෑ මම හිතන්නේ නෑ මම මෙහෙමයි දැන් අපි ගත්තොත් එහෙම ආදරේ විවාහයෙන්ම ඉවර වෙන්න ඕන කියන එකේ මම නෑ. ආදරය කියන ඒ කියන්නේ මම මේ කතා කරන්නේ දෙදෙනෙක් අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධතාවය. ඔව්. ඒ ආදරයේ විවිධ පැති තියෙන පුළුවන්. අපි කියමු විවාහක වෙන්න කියන පුළුවන්. එහෙම ආදර සම්බන්ධතාව තියනවා. ඔව්. ඊළඟට ඒ වගේ සමහරලාට ආදර සම්බන්ධතාවයේ කියන දේ සමහරලාට දැන් සමහරව ඉන්නවා අපි ගත්තොත් එහෙම සමහරව ඉන්නවා ඒ කියන්නේ කවදාවත් දැකලා නැති තමන්ට කවදාවත් මුණ ගැහෙන්න බැරි කෙනෙක් ආදරය කරන අවස්ථාව තියෙන විශේෂම චිත්‍රපට නිලියන්ට ඒ වගේ ප්‍රසිද්ධ චරිතවල විතරක් ආදරය කරගෙන ඉන්න අයත් අපිට හම්බෙලා තියෙනවා. I think දැන් ඒ කියන්නේ එහෙම තියෙන දැන් අපි ගත්තොත් මේ මුහුණු පොතේ ඉන්නකොට සමහරලාට දැන් මම මේ දැන් ඔය කවි ලියන එකත් මුහුණු පොතේ අඩු කරේ සහ සමහර කාලවල ලියන්නෙම නැති වුණේ සමහරලාට සමහර අත්දැකීම් තිබුණා. ඒ කියන්නේ ගැල්වි යහන හැකි ලෙස ආදරය කරන සමහර අය ඉන්නවා. ඉතින් නමුත් ඒක මම දන්නවා කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඉතින් බොරුවට සමහරලාට විශේෂයෙන්ම දැන් මම හිතන දෙයක් තමයි පිරිමියෙක්ට තම සමාජයේ ඕන මොන ප්‍රශ්නයක්වත් ඒක දරා ගන්නත් පුළුවන්. යාට ඒක ප්‍රශ්නයක් නෑ මේ සමාජයේ විශේෂයෙන්ම ලංකාවේ හැදිලා තියෙන ඒ ක්‍රමයට. නමුත් ගැහණු කෙනෙක්ට ඒක වෙන විදිහකට බලපාන ඔබසුසුම් පවන් සලයි මගේ කුකුල් පුරාවේ ඔබසුසුම් පවන් සලයි මගේ කුකුල් පුරාවේ ඔබසෙනේ ගස ගොඩ ගලයි උණුසුමට මාව thank you.
ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම බයයි මා ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම බයයි ඔබ සනක් වගේ හැඩයි හිට අමාවකද සැකයි වදන් කවිම තමයි ඔබ හැම්බරව දුඩයි ඒ වදන් කවිම තමයි ඔබ වසන්තයක් වගේ හිට ගිමන් කලද සැකයි ඔබේ සුසුම් පවන් සලයි මගේ කුපුල් පුරාවෙලේ ඔබේ සුසුම් පවන් සලයි මගේ කුපුල් පුරාවෙලේ ඔබේ සෙනෙහස ගොඩ ගලයි උණුසුමට මාව අපි ඒක ගැන දන්න නිසා ඕ ඒකින්දා එහෙම කෙනෙක්ව අසරණක වෙන එක නවට මම අකමැතිහින්ද මං ගොඩක් වෙලාට සමහර දේවල් වලදී විශේෂයෙන්ම මුහුණු පොතේ මාගේ අත්දැකීමත් ඒ වගේ මුහුණු පොතෙන් මට දැඩිලෙස ආදරය කරපු කෙනෙක් හිටියා විශේෂයෙන්ම කවි ලියන කාලේ ඊට වඩා මීට වඩා ගොඩාක්ම මුහුණු පොතේ ප්‍රසිද්ධ වෙච්ච වෙලා හිටපු කාලයක් වුණා නමුත් ගොඩක් දේවල් ඇත්තරියේ ඇත්තම තේරුණා ඉතින් ඒක කවදාවත් නොවිය හැකි දෙයක් බොරුවට ඒ ළමයා බලාපොරොත්තු තියාගෙන ඒ කියන්නේ සමාන දෙයකට මට උමතුව කියන වචනේ යොදන්න ඒකට කිට්ටුවෙන් යන වචනයක් ඒ තරමට තිබුණ ප්‍රශ්නයක් තිබුණා ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක් ඉතින් අවසානයේ අපි ගෙමු තේරුමක් නැති දෙයක් වෙලා විශේෂයෙන්ම මං හින්න වෙන කෙනෙක් ජීවිත කාලෙම විඳවනවා නම් මං ඒකට කැමතියි එතකොට ඒ වගේම ඒ හේතු නිසා එයාගේ ඒ හේතු නිසා එයාගේ අනාගතයේ සහ එයාගේ සීලම දේවල් නැති කර ගන්නවා හෝ නැති වෙනවා නම් හෝ එයාට වෙනත් විවාහ ජීවිතයකට හරි වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගන්න හරි ප්‍රශ්නයක් වෙනවා නම් අපි නිහඬ වෙන එක වැඩියෙන් හොඳයි ඒකත් ආදරේදී අපි කළ යුත්තේ එහෙම තමයි අපිට ඉනි කර ගන්න බැහැ කියන එක අපි දන්නවා නම් තවත් එතන රැඳෙන්නේ නැතුව ඔහුට ඇහැට ඔවුන්ගේ ගමන් මගේ ගිහින් උන්ට හිමි ආදරයකට නතර වෙන්න අපි ඊට සලසා දෙනවා මිසක් අපි එතන තණ්හාව සහ ලෝභකම ඇතුව එතන රඳවාගෙන තබා ගැනීම බොහොම කළ යුතු වැඩක් නෙමෙයි අපි අතින් සිද්ධ වී යුතු දෙයක් නෙමෙයි ඒක ඔබ ඒ අතින් මං හිතනවා ආදරය ගැන හොඳ තේරුමක් ඇතුව සහ අනෙක් පාර්ශවයේ හිතගෙන විශේෂම අන්නේ ඒක ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් කාන්තාව කියන්නේ වෙළඳ භාණ්ඩයක් හෝ කාන්තාව කියන්නේ ඕනෑම දෙයක් කරලා තැරලා දාන්න පුළුවන් කියන තැනය මම නොඉන්න නිසා සමහර දේවල් වලදී දැන් අර ඉන්නක දැන් මේ වෙලාවේ කිව්වත් මම මට බලන්න ඒක ඇත්තම කියනවා නම් මට මේ වෙලාවේ පෙම්වතියක් ඉන්නවා ඒ පෙම්වතිය ඉන්නේ මේ ලංකාවේ නෙමෙයි මේ වෙලාවේ ඇය වෙන රටක රැකියාව කරන කෙනෙක් නමුත් ඇය ගැන වැඩි විස්තර කියන්න පුළුවන් කමක් නැහැ මොකද ඒ කියන්නේ මම යට යෝජනා කරලා තිනවා ලංකාවට ආවොත් විවාහ වෙමු කියන එක. නමුත් ඒ කටයුතු කොහොම වෙයිද නොවේද කියන්න අපි දන්නේ නැහැ. යම් කිසි දෙයකින් ඇගේ නමත් එක්ක කියන්න මට බෑ. මොකද එහෙම කියලා ඒ දේ නොවුනොත් වැඩි වශයෙන්ම යම් කිසි හානියක් සිදු වෙන්නේ ඇයට. ඒ නිසා ඒක මම හිතන්නේ එහෙම නැතුව අපි ආදරය ගැන සහ ආදරය කියන දේ ගැන සහ විරහව ගැන ආදරය ගැන මේ හැම දෙයක් ගැනම මගේ අදහස් ටික මට කියන්න. ආදරේ විරහවත් ඔබ විඳලා තියෙනවද?
අනිවාර්යයෙන්ම ඉතින් මං කලින්ම කිව්වාගේ ප්‍රේම සම්බන්ධතා කීපයක් තිබිලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන් විරහක් ඇති වෙනවානේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි විරහව කියන්නේ දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් දෙන්නෙක් වෙන් වෙන්නේ සමහර වෙලාවට අපි ගත්තොත් ඒ කියන්නේ විවාහ සම්බන්ධතාවකින් කෙලවර වෙන විවාහ මේ ආදර සම්බන්ධතාව තියෙනවා. සමහර ඒවා එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම නොවුණා කියන්නේ සමහරලාට දෙන්නෙක් ප්‍රේම සම්බන්ධතාවේ ඒ කියන්නේ පටන් ගත්තා වගේම ඉවර පටන් ගන්නකොට අපි පටන් ගන්නේ කොහොමද හරි සුන්දර විදියට. පොඩ පොඩ ඒ කියන්නේ මුණ ගැහෙන වාර ප්‍රමාණය වැඩි වෙනවා, කතා බහ කරන වාර ප්‍රමාණය වැඩි වෙනවා, උනන්දු දක්වන ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් සමහර වෙලාවට ඒ සම්බන්ධතාවයේ කෙලවර වෙන්නේ බෑනගෙන රණ්ඩු කරගෙන. නමුත් මට එහෙම නැතුව ටිකෙන් ටික දුරස් වෙච්ච ආදර සම්බන්ධතා කීපයක් තියෙනවා. එතකොට වෙලා තියෙන සමහරලාට එක අයක් කාර්ය බහුල වෙනවා, එහෙම නැත්නම් ඇය වෙන රටකට යනවා, එහෙම නැත්නම් ඇය වෙනත් මොන හරි ක්ෂේත්‍රයකට යනවා. එහෙම එහෙම කාලයේ විසින් අපි දෙන්නව ටික ටික ඈත් කරලා ගිහලා තියෙනවා. සමහරලාට අදටත් ඒ සම්බන්ධතාවය කියන්නේ ඒ කතා බහ කිරීම දෙනවා මිත්‍රය වශයෙන්. ඔව්. එතකොට ඒ කියන්නේ දැන් ආදරය සම්බන්ධතාවය ඇති වුණා වගේම ඒ ආදර සම්බන්ධතාවය ගිලිහිලා ගිහිල්ලා තියෙන්නේ වෙනස යම් හේතු හින්දා. එතකොට ඇයටත් වෙන කෙනෙක් මුණ ගැහිලා තියෙනවා යම්කිසි කාලයක් ගත වෙනකොට මටත් වෙන කෙනෙක් මුණ ගැහිලා තියෙනවා. නමුත් ඒ කාල සීමාව ගත වෙද්දී අපි අතර තිබුණ සම්බන්ධතාවයේ මේට ගිලිහිලා ගිහිලා තියෙන්නේ අපි එක්ක නොගැලපෙන නිසාද කියන්න මන් දන්නේ නැහැ. නමුත් අවදාවත් ඒ කියන්නේ රණ්ඩු කරගෙනවත් බැනගෙනවත් එහෙම කරගෙන නෙමෙයි. ඔව් එතකොට ඒක අපි දැක්කත් විශේෂයෙන්ම ගීත ලියන කෙනෙක් සහ පුද වැඩි හොඳ ගොඩක් පොත්පත් කියවලා ලබාගත් අත්දැකීම් එක මට තේරෙනවා. ඉතින් අපි මේ දිහා බලන්න ඕන වෙන විදිහකට. මේ කාලය තමයි අපිව තීරණය කරන්නේ සමහර දේවල්. ඇත්තටම මේ අපි හිතන් ඉන්නවා අපි පුළුවන් තරම් ඉක්මනින් මේ ආවිවාහ කරගන්නවා. එයා තමයි මට ගැළපෙන්නේ කියලා. එතකොට අපි කියමු ඒ ගැරණමෙත් එහෙමම හිතනවා. නමුත් මොනවා හරි බාධකයක් හින්දා ටිකෙන් ටික වෙන යම් හේතුවක් හින්දා දෙන්න දුකස් වෙනවා. අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වති අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වති සැමියකි ඇයට අවනත දෙදරුවන් ළඟ නිවන සරතැස කාලයේවලි තලාවේ සබඳකම් සැඟ උනාවේ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට ඔබ උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ පැරණි පෙම්වති අතර මඟ සුණු විසුණු පැතුමක මතක මිහිරි තාම හිත යට අරුණක් මල් අතීතේ සුවඳ හදවත සමීපේ අම්මා කෙනෙක්
බිරිඳක් වෙලා ලොව කාටවෝ නුඹ උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ පැරණි පෙම්වති කාටුන් ශිල්පය ඔබ යදනවා කාටුන් වැඩසටහන් වලට ඇත්තටම කාටුන් වලට යොමු වෙන්නේ මට පොඩි කාලේ තාම තිබුණා ඒ අඳින හැකි කියාව මම පොඩි කාලේ පිට්ටි වල චිත්‍රෙන්දා ඊළඟට ඔය ක්ලේ වලින් සත්තු හැදුවා ඒ හදපු සමහර මට මතකයි මම අර හාවගේ නරියාගේ කාටුන් පිටිල චිත්‍රපටිය අර පොඩි කතා යන්නේ එහෙම කළා ඒ හාව මම හැදුවා ක්ලේ වලින් මම හිතන්නේ ඒක අවුරුදු ගාණක් තිබුණා ඒ ක්ලේ එක දිය වෙලා යන කන්ද කොහෙද තිබුණා ඒ හාව ඇත්තටම වැඩි වයසක් නෑ මට ඒ කාලේ ලස්සනට කැරකලයක් අතින් ඉඳලා ඉන්න අල්ලගෙන ඉන්න හාවෙක් ඒක ගෙදර සාලේ තියලා තිබුණා ක්ලේ වලින් හැදුවේ ඉතින් ඔහොම කලාවේ කාටුන් පැත්තට මම දන්නේ මම හරි කැමැත්තක් තිබුණා ඊට පස්සේ ওই පත්‍රවල කාටුන් චිත්‍ර ඇඳලා ওই අතරේ මම ඒ කාලේ මම හිතන්නේ හිටියේ මුද්‍රණාංශයේ රැකියා ප්‍රධාන රැකියාව කියන රැකියාව විදිහට මම කරේ මුද්‍රණාංශයේ මම ඒ කියන්නේ ග්‍රැෆික් නිර්මාණ කරුවෙ පිටේට වැඩ කරලා මට ඒ ආයතනයේ එංගමට එළියට එන්න සිද්ධ වුණා ඒ කියන්නේ මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා ඒ කියන්නේ ඒ ආයතනයේ මට ඉවත් වෙන්න ඕන කියන තැනට මම ආවට පස්සේ මම ඉවත් වුණා ඉවත් වෙලා මට නිකන් අහම්බෙන් වගේ එක දවසක් පත්තරයක් බලනකොට කාටුන් නිර චිත්‍රපටයක් සඳහා චිත්‍ර සහ සජීවීකරණ ශිල්පීන් අවශ්‍යයි කියලා දාලා තිබුණා. නමුත් මම ඒ කාලේ සජීවීකරණ ශිල්පය ගැන දන්නේ නැහැ. මම එඩිටින් නැස් වීඩියෝ සංස්කරණය කියන පැත්ත මම පාඩමාලාව හදාරමින් හිටියේ. කොහොම හරි මම ඒකතන සමුග පරීක්ෂණයට ගියාම මට කිව්වා මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් තමයි අපි කරන්නේ මේ මුදුකාංගයේ තියෙනවා මෙන්න මේ විදිහට තමයි අපි කරන්නේ මේ වැඩේ කියලා කියලා මට කිව්වා මම අද දේවල් පෙන්නු කොහමරි මම ඔය මම දුරකින් මම දාන්න සොෆ්ට්වෙයාර් වලින් මම animation කරලා දුන්නා. ඒක නෙමෙයි ඒගොල්ලෝ මිස්සම මේ නමුත් මට කිව්වා මේ වගේ මේ සොෆ්ට්වෙයාර් එක දෙන්න මාට දුවන්න පුළුවන් තරම් ඉක්මනින් එන්න මේ මේ මොන හරි දෙයක් කරලා ගෙරලා පෙන්නන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාගේ අනිත් ටැලන්ට්ස් හොඳයි කියලා. කියන්නේ අනිත් දක්ෂතාවයන් හොඳයි. මට මේක කරන්න පුළුවන් නම් අපිට හැබැයි මේක කියා දෙදී ඉන්න බෑ. කියන්නේ ජොබ් එකක් විදියට දීලා ඔයා මේක ඉගෙනගෙන ආවොත් අපි කැමති සම්බන්ධ කරගන්න. ඉතින් කොහමද මම සති දෙකක් ඇතුළත ඒකේ මේ කියන්නේ මම හිතන්නේ මුරුදුකාංගේ බොහොම ගොඩක් දේවල් ඉගෙනගෙන පොඩි ක්ලිප් එකකුත් ඒ කියන්නේ පොඩි කාටුන් කැරක්ටර් දෙකක් විතර දාගෙන පොඩි ක්ලිප් එකකුත් හදාගෙන මම ඒගොල්ලන්ට ගිහින් පෙන්නුවා මේගොල්ලෝ ඒකට පෑහෙන සතුට වුණා මම එතනින් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වුණා ඒක තමයි ලංකාවේ පළවෙනි DVD කාටුන් ෆිල්ම් එක සීයාගේ කතා කියලා ඒක දැන් ඒක DVD එකක් විදිහට තමයි එළි දැක්ුණේ ඒකට ප්‍රධාන දෙබස් ඒ කියන්නේ හඬ කැවීම ශිල්පීන් විදිහට ලංකාවේ ප්‍රධානම ශිල්පීන් සම්බන්ධ වුණා මම හිතන්නේ ඔය කවුද ගාමින්ද සුනේත් ඒ කියන්නේ පොඩි මල්ලි චූටි මල්ලි දෙන්න ප්‍රධාන ඊළඟට රවීන්ද්‍ර යසස් අයියා ඊළඟට අපේ කවුද මේ කෝර්ලේ මහත්තයා කවුද මට මතක නැහැ කෝර්ලේ මහත්තයා වරගාවට මහත්තයා ඔහොම ඒ කියන්නේ ප්‍රධානම ශිල්පීන් බොහොමයක් දෙනා ඒකට සම්බන්ධ වුණා ඒකේ හඳ කැවීම මමත් හඳ කැවීම ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා හරි සුන්දර යුගයක් මොකද ඒ ආයතනයක් තිබුණේ ඇත්තටම අර ගෙයක් වගේ ගෙදරක විදිහට තිබුණා ඇත්තට මේක ගෙයක් ඒ ගෙදර තමයි සම්පූර්ණ ප්‍රොඩක්ෂන් හවුස් කියලා අහලා ඇති අකදාත් නොදන්නේ ඒ ප්‍රොඩක්ෂන් හවුස් වලට ගෙයක් විදිහට තමයි කරන් යන්නේ ඉතින් හරිම සුන්දරයි ගෙදර යනවා වගේ මොකද අපි කරපු වැඩෙත් හරි සුන්දරයි ඇනිමේෂන් ඒ කියන්නේ සජීවීකරණේ ඒ චිත්‍ර අඳිනවා ඒවා සජීවීකරණය කරනවා එඩිට් කරනවා ඩබින් කරනවා ඔය වගේ ඒකේ සංගීතයට දායක වුණත් අපේ වික්ටර් රත්නායකගේ පුතාල දෙන්නෙක් ඉන්නවනේ යාගෙන් වැඩිම පුතා එයා තමයි සංගීත නිර්මාණයේ එකේ ඉතින් ඒකෙන් තමයි මුල්ම කාටුන් එක ඊට පස්සේ මම පොඩි පොඩි වෙළඳ රූපහානි වෙළඳ දැන්වීම් කීපයක සජීවීකරණයේ පැත්තෙන් කාටුන් කැරක්ටර්ස් කරා ඊට පස්සේ ටොරාණා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මම අධ්‍යක්ෂණය කරලා
මම කරා කාටුන් එකක්, ඒක අන්දරේ කියලා. ඒකට ඔරාන ආයතනයත් එක කරේ. එතනින් සාරත් කොතලාවල මහත්මයා මට ගොඩක් ජීවිතේ ලොකක් ගොඩක් මේ ඒ වෙලාවේ උදව් කරා. සමහර තමන් එකයි කිව්වේ අර සමහර නම් කියවෙන්නේ නැති වෙයි, සමහර ඒවා කියවෙයි. ඒකයි, ඒ කියන්නේ අපි කතා කරන්නේ පියවරෙන් පියවර සමහර තැන්දී අමතක වෙන තැන් තියෙනවා. ඉතින් මගරණ අය අපි සමාවයිදී ඔයාට අමතක වෙන්න නම් සහ මගරිච්ච නම් ගැන බොහොම සුන්දරව ගෙවිලා ගියා වෙලාව කාලයකට ආසන්න වෙන්නත් වෙනවා. අපි අවසාන වශයෙන් මම අහන්න කැමති ඔබ කොහොමද දැන් නූතන පරම්පරාව සහ දැන් මම කියන්නේ ඔබ තාම තරුණ වියේ ඉන්නේ, ඔබ තාම විවාහයකට සූදානම් වෙන වයසක ඉන්න තරුණේ, ඒ තරුණ තැන ඉඳලා ඔබ කොහොමද අද දකින අද සමාජයේ යන ආදරය සහ සම්බන්ධකම්, ආදර සම්බන්ධකම්
කොයි විදිහටද ඔබ දකින්නේ අවසාන වශයෙන් කිව්වොත්? මෙහෙමයි, දැන් මම නම් තරුණෙක්ද කියන්නේ තරුණෙක් කියන්නේ දැන් මම දැන් වයස ප්‍රශ්නයක් නෑ, විවාහ නොවෙච්ච ඕනම කෙනෙක් තරුණෙක්. ඒක ඔයක තරුණයි. එහෙමද? එහෙනම් අවුරුදු මම හිතනවා මම අවුරුදු 80ක් විතර තරුණ වී ඉඳී කියලා. ඒ කියන්නේ ඔබ විවාහ වෙන්නේ නැහැ කියන්නේ. දැන් එහෙම නෙමෙයි. විවාහ නොවෙන ඕනම පිරිමියෙක් කරන්නේ සහ ගැහැණිය මෙලවියක්. දෙන්නේ. ඒක එහෙම ඉන්නේ වැඩි හොඳයි. ඒක ඒ කියන්නේ හැමදාම තරුණෙක්නේ. හැබැයි අපේ රටේ ඊට වඩා වෙනස්. උගත් උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෝ ඉන්නව අවුරුදු 60 70 අය ඉන්නවා. ඒ හින්දා ඒක ඇත්තට ගැටලුවක් නෑ. උගත් බුද්ධිමත් තරුණ නායකත්වය හැබැයි බැලුවම අවුරුදු 60යි 70යි අතරේ. ඉතින් ඒ හින්දා අපි තාම තරුණයි. ඒතකොට මෙහෙම ආදරය කියන දේ ගැන ආදරේ එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. එක එක්කෙනා ඒක නිර්වචනය කරගන්න විදිය වෙනස්. ඒ හින්දා ඒ කියන්නේ මගේ පැත්තෙන් මම දකින විදිය මම ඇත්තට කල්නුත් කිව්වා වගේ, ඒ කියන්නේ සමහර ආදර ඒ කියන්නේ අපි ආදරේම කියන එක කියන්නේ ඒ හැඟීමවටම විතරක් වහල් වෙන්නේ නැහැ මම ගොඩක් වෙලාවට. මගේ පැත්තෙන් මම කතා කරන්නේ. එතකොට දැන් සමහර වෙලාවට අපි දකිනවා සමහරු විශේෂයෙන්ම දැන් ඒ කියන්නේ අපි ඔකේම අවුරුදු 19 20 වගේ වයසවල ඉන අය, ඒක ඉතින් වයසත් එක්කම තියෙන එක ගැටලුව. ඒගොල්ලෝ ඒ හැඟීමටම විතරක් තමයි තැන දෙන්නේ. ඒක අපි නම් පරිස්සම් වෙනවා. ඒ කියන්නේ මේකෙන් මේ ගෑනු ළමයාට මොන හරි ප්‍රශ්නයක් වෙයිද මේකෙන්? අන්න එහෙම තැන්වලදී සමහර විට ගොඩක් ආදරේ දැනෙච්ච සමහරුන්ගෙන් අපි ආදරේ ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද ඒකට හේතු තිබුණා. දැන් නමුත් අද කාලේ සමහරලාට අද කාලේ මේ කාර්ය තින්නේ නැති අය සමහරු ඒ කියන්නේ මම එක බලන්නේ ටිකක් ආත්මార్థකාමී තමන් ගැන විතරයි හිතන්නේ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් දැන් අර ආදරය කියන්නේ හැඟීමටම වහල් වීමක් නොවේයි. නමුත් ආදරය කියන්නේ සමහර විට අපි දන්නේ ආදරේ පළවෙනි වතාවේ දැක්ක ගමන් හිතට ඇති වෙන්නත් පුළුවන් ආදරේ. එතකොට සමහර වෙලාවට දැන් අර මම ලියපු සින්දුවක තියෙන සංසාර සුවඳ, ඒ කියන්නේ අපේ සංසාරයේ පුරුද්ද වෙන්න පුළුවන්, පෙර සංසාරයේ අපිට හම්බෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, අපිත් එක්ක ගත කරපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම දැක්ක ගමන් ආදරයක් ඇති වෙන, මෙයාව මම කොහෙදින් හරි දැකලා තියෙනවා, මෙයා මට හුරුකුරුදුයි කියලා හිතෙන ආදරයක් එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් අර තරුණ පරපුර ගැන මට කියන්න බෑ. ඒ කියන්නේ මොකද සමාජයේ අපි සමහරු කියනවා වෙනදට වඩා මේ හැඟීම් වලට වහල් වෙච්ච ආදර සම්බන්ධතා වැඩි, ප්‍රශ්න වැඩි, මෙහෙමයි Facebook වලත් වැඩි කියලා. නමුත් ඇත්තටම කතාව ඉතින් ඒ කාලෙත් තියෙන නැති, විශේෂයෙන්ම දැන් ඉන්න ජනගහනයත් වැඩි. ඒ වගේම ඔවුන් ගැන විශේෂම ජනමාධ්‍ය ප්‍රමාණයත් වැඩි. ඒ වගේම ආදර ඕනුන කෙනෙක් ගැන විස්තර දැනගන්න Facebook මුහුණු පොත වගේම ගොඩක් දේවල් තියෙනවා. ඉස්සර එහෙ දේවල් තිබුණේ නැහැ. මොනවා හරි දෙයක් අපි කියමු ඒ සිද්ධීන් ගැන අපිට ආරංචි වෙන ප්‍රමාණය ඉස්සර අඩුයි. ඒ අඩුකම වගේම දැන් ඒවා එළියට එන්න, දැන් අපි කියමු මොන හරි දෙයක් වෙලා පෙම් අපි කියමු උදාහරණයක් විදිහට පෙම් වියලක් ඉන්න මේගොල්ලෝ තරහ වුණා, මේගොල්ලෝ බැන ගන්න ඕන, දෙන්න Facebook එකෙන් බැන ගන්නවා. ඒක දාන්නේ wall post එකක් විදිහට. මුළු රටම දැන ගන්නවා, ලෝකෙත් දැනගන්න. පිට වෙනකොට ඇමරිකාවේ ඉන්න බාප්පත් දන්නවා මෙන්න කෙල්ල තරහ වෙලා අරුදෙ. ඇත්තටම මේ තරම් තමයි ආදරය ගොඩක් ජනමාධ්‍යගත වෙලා ආදරයක්. ඒක තමයි ඒක තියෙනවා. ඉතින් ඒක තාක්ෂණයේ දියුණුවත් එක්කම ඇති වෙච්ච දෙයක්. ඒ තාක්ෂණයත් එක්කම මේ එන අලුත් පරපුර අපිට වඩා සිතුම් පැතුම් වලින් වෙනස්. ඒක අපිට සමහරව ආශ්‍රය කරද්දී, විශේෂයෙන්ම අපිට වඩා බාලව ආශ්‍රය කරද්දී, අපි කියන්නේ වයසින් බාලය ආශ්‍රය කරද්දී අපිට තේරෙනවා ඒගොල්ලන්ගේ අපේ අතර යම් කිසි වෙනසක් පේනවා. ඒක තමයි අර තාක්ෂණයේ දියුණුව නිසා ඇතිවෙච්ච ආදරේ. සමහරවිට ඒ ආදරේ ඒගොල්ලෝ ප්‍රකාශ කරගන්නේ අපි කිමු පෙම්වතියට මුහුණු පොතේ වෝල් පෝස්ට් එකක් දාලා නැත්නම් පෙම්වතිය එදා ඉඳන් තරහයි, මට බර්ත්ඩේ එකට මෙයා විශ් කරේ නැහැ, බෝයි ෆ්‍රෙන්ඩ් විශ් කරේ නැහැ, මේ එහෙම නැත්නම් එයා තමයි ආදරේ කියලා පෙන්වුවේ නැහැ. ඔහොම ඔහොම ඉන්න දැන් සමහර වෙලාවට මේ මුහුණු පොතව දිග අරගෙන බලනකොට පේනවා. මට හොඳ උදාහරණයක් තියෙනවා, මම නම් වශයෙන් කියන්නේ නැහැ. කියන්නේ මම පොඩි මල්ලි කෙනෙක් කියලා ඉන්නේ වෙන රටක ජීවත් වෙන්නේ, ලංකාවේ හිටිය ගර්ල් කෙනෙක්. බොහොම ඉස්සර මගේ කවි එහෙ සින්දු එහෙම හොඳට අහපු, මගෙත් එක්ක නිතර කතා කරනවා, දෙන්නගේ ප්‍රශ්න ආව මට කියන්නේ. කොහොම හරි මේ දෙන්න දැන් يعني විවාහයකින් මේ සම්බන්ධතාවය කෙලවර වෙන්න කරගන්නවා කියලා හිතුවට දැන් දෙන්න විරසක වෙලා. ඉතින් මේ බොහොම චූටි ප්‍රශ්නයක් දුර දිග ගිහිල්ලා මම හිතන්නේ Facebook වල මේ මුහුණු පොතේ දාපු කමෙන්ට් එකක් කවුරු හරි අන්තිමට ඒ කමෙන්ට් එකක් එක්ක ගියේ ප්‍රශ්නයක් එක්ක දැන් දෙන්න තරහ වෙලා දැන් දෙන්න නයි වෛරයි. දැන් කොහොම හරි මුහුණු පොතේ ගෑනු ළමයා නැහැ, පිරිමි ළමයා
කියලා මගෙත් එක මැසේජ් කර ගන්නවා කතා බහ කරනවා කොහොමද අයියේ මොකද මේ දවස්වල ප්‍රශ්න ගන්න මැදිහත් වුනේ මම ඔබලඟ තියෙනවා ගොඩාක් පරිස්සම් ආදරයක් ඔබ ගාව තියෙනවා ගොඩාක් ඇත්තටම අනිත් පාර්ශවයේ පරිස්සම් කරන ආදරයක් තමයි ඔබගේ හිතේ තියෙන්නේ ඒ ආදරය බොහොම තුන් සහ ඒ ආදරේ තමයි අද තරුණ පරම්පරට අවශ්‍ය වෙන ආදරය ඔබගින් ඒ ආදරය කරන ආදරවන්තයන්ට ආදරවන්තයන්ට ලොකු පණිවිඩයක් සහ ආදර්ශයක් ගන්න පුළුවන් ඉතින් අරංග අපේ කාලේ අවසන් වෙලා තියෙන්නේ දැන් මම ගොඩාක් ස්තුති කරනවා ඔයාට මීට වඩා වැඩි කාලයක් මට කතා කරන්න පුළුවන් නම් ඔබත් එක්ක කතා කරන්න බොහෝ කාරණා තිබෙනවා නමුත් අපට දී තිබෙන කාලය අනුව දැන් අපේ කාලය අවසන් ඉතින් මම ගොඩාක් ස්තුති කරනවා කාර්යබහුලත්වයේ අතරේ සහ බාධක අපිට මේ අවස්ථාව සම්බන්ධ කරගන්න ලොකු බාධාවක් ඇති වුණා ස්කයිප් වරහ කරගන්න නිසා ඒ හැම බාධකයක්ම ජය අරගෙන ඔබ අද මාත් එක්ක සම්බන්ධ වුණාට මම ඔබට ස්තුති කරනවා ඉතින් නැවත අපි ඔයා වගේම තවත් ආදරණීය හිතවතක් අරගෙන හිතවතෙක් අරගෙන ලබන සතියත් එකතු වෙනවා. ඉතින් මම ඔයාලට අවසාන වශයෙන් ඔයාගේ සියලුම කටයුතු සියලුම කලා කටයුතු සාර්ථක වෙලා අපි අතරට රසවත් නිර්මාණ රසවත් සංගීත රූප රාමු සහ රසවත් ගීත රැගෙන අපි අතරට එන්න ඔයාට ශක්තිය ධෛර්යය සහ වාසනාව හිමිවෙලා අපේ රටේ හොඳ දක්ෂ කලාකරුවෙක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම සහ තිහාට කාර්ය මණ්ඩලය යමුගේ ස්තුතිය ඔබට පුද කරනවා. ඉතින් ඔබට ගොඩාක් ස්තුතියි. සෝදායක රාත්‍රියක් රංග. ඔව් මට විනාඩියක් දෙන්න සියහඬට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම එරිණක් ඔයාට ඒ වගේම සියහඬ කවුද අපේ නිලන්තිකනේ දනුෂා නිලන්තික. ඔව් අනුෂානිලන්. ඔව් අනුෂා මම හිතන්නේ මම ලියපු song album එක ඇත් මම හිතන්නේ ගීතයක් ලිව්වා නලින් අංකල්ට. අනුෂා තමයි සියහඬට බොහොම ස්තුතියි සියහඬ කරගෙන යන්න. ඔව් අනුෂා කියන්නේ ගීපද රචකාවියක් කලාවේ ඉන්න කෙනෙක්. ඉතින් අනුෂාට ඒ වගේම ඔයාට ඒ වගේම සියහඬ කාර්ය මණ්ඩලයට සියහඬ මම හිතන්නේ පටන් ගත්ත මුල්ම කාලේ මට මතකයි මට එව්වා ෂෙයා කරන්න පුළුවන් නම් මේක Facebook වල කියලා සියහඬ web එක පටන් ගන්නකොටම. මම දැන් සියහඬට මගේ සින්ද සියලුම සින්ද මම හිතන්නේ නලින් අංකලොත් කියලා ඉතින් මමත් ඒවල තිනව සැරෙන් සැරේට මට I think සියහඬ නිහඬව බොහෝ කාලයක් ආව. මම හිතන්නේ සියහඬ දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අවුරුදු මං හිතන්නේ 3-4කින් ආව යම් සිදුරක් ඒ හැම ඉදිරියේදී ඊටත් වඩා ප්‍රසිද්ධියටපත් වෙයි. ඒ වගේම බොහොම සුන්දරව බොහොම සුහද කාර්ය මණ්ඩලයක් එක්ක යන ගමනක්. ඉතින් මම සුබ පතනවා. ඒ වගේම අවශ්‍ය පුරුුවන් හැම වෙලාවකම අපිත් සම්බන්ධ වෙනවා. අපේ දෙන්න පුළුවන් උදව්වක් ඕන දෙයක් අපි කතා කරමු. එතකොට බොහොම ස්තුතියි මේ විදිහට කතා බහ කරන්න ලැබුණ එක ගැන. අපි ආයි නැවත කාලෙකදී වෙනත් මාතෘකාවකින් හරි වෙන විදියකින් හරි අපි සම්බන්ධ වෙලා කතා බහ කරමු. බොහොම ස්තුතියි. මමත් මමත් සූදානම්. ඒ කියන්නේ මේ වගේ නිදහස් වෙලාවක අපි කතා බහ කරමු වෙනත් තේමාවන් එක්ක. මම හිතන්නේ සියහඬ අහන හැටත් කියන්න තියෙන්නේ සියහඬ විශේෂම තව ඉන්නව නයන සේනවාර්ණේ නායකක. ඒක ගොඩක් හිතවත් හිතවතුන් ඉන්නවා කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච ශිල්පීන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ සියහඬට බොහොම දුර යන්න පුළුවන්. ආපු දුර දිහා බලනකොට පේනවා බොහොම හොඳ ගමනක් යනවා. ජය වේවා කියලා මාත් නවතිනවා එහෙනම්. සුබ රාත්‍රියක් හැමෝටම. වස්සානයේ දෙදුන්නසේ මන්දාරම් සීනේ කිමේ ජීවිතේ සැලනා සිතේ ගැහනා හදේ උම්මාද භූමිතේ මාදරේ පැදීලාමත් පීලා පීනරසේ ඉඳුවරහින නෙතගාව පාල රැසිහින ජායාව ඇවැස්ස තවරනගෙන් පිනිසීතලේ පායාලා ආබද සඳ සෙරයේ
මගේ ආදරේ. Sara Sue